හ සහ ගෑස් එක පැත්කින් හාල් සහ පෙලෝලු බෝග අනි පැත්තෙන් කාණ්ඩ දෙකම ඉහලයන්න හේතුව මොකක්ද එක පැත්තිකින් අපි කියනවා මිෙහිහලෑම අනිපැත්තයෙන් අපි කියන රප කල කඩෑ වැටීමේ මනත්ත රූග වර්මාණය අපි දිගින් දිකටමකිුවක කවදක්ත් සාර්ථක වෙන්න නෑ. ඔහුකවා ඔහු තමයි කියලා මූලික වනේ ජනාධිපති වර්ණයේදී. මේ ආර්ථික විකල් පාර්ික න්‍යාය ඉදිරිපත්කාන්න බහබැංකුවෙන් හදිසියම නික්මෑමේදී හකිවා අපේ ආර්ථික න්‍යාය සම්පූර්ණයම අසාර්ථක වෙලා කියලා.ට මේ අපි කතා කරන බාණ්ඩ තෙල් සහ ගෑස් එක පැත්කින් හාල් සහ එලෝලු බෝග අනි පැත්තෙන්. කාණ්ඩ දෙකම ඉහලයන්න හේතුව මොකක්ද. එක මූලික හේතුවත්තිය ඒතමයි. මහබැන්කෝ විසින් කාලයක් තිස්සේ දැන් මාස දහටක් දහනමයක් තිස්සේ විශවාල ලෙස මුදල් අච්චු ගහලා තියනවා. ආර්ථික විද්‍යාවේ මූල ධර්මයක් තමයි මේ මුදල් දිගට හරට අච්චුගහන වනන් ඒක කියන්නේ බාණ්ඩහා සේවාවල වර්ධනයට වඩා විශාල විසිදියට ඉට වඩා වැඩියෙන් මුදල් අච්චු ගහන වනම් හෙමනං උද්ධමනය නොවැලයක්විය හැකි. එතකොට උද්ධමනය කිවවාමඒ බාන්්ඩ හා සේවාන්වන් වලට ගෙවන මිල ඉහලයාන එක එක පැත්තකින්. අනි පැත්තෙන් ඩොල රුවලට සහනිත් විදේශ විනිමයට ගෙවන මල අනි පැත්තෙන් එක පත්තකින් අපි කියනවා මිලෙහිහලෑම අනි පපත්තයෙන්ි කියන රපල කඩෑ වැටීමේ මනත්ත රූපගේයට වර්වාණයක මේේ දෙදකමය එකයි. එතකොට ආණ්ඩුව කිව විකල් පාර්ික න්‍ය අයත්තියනවා ඒ විකල් පාර්ික න්‍යයායි එමම්ට කියෙන එමත්තත්තා නූතන මුල්්‍ය නයාාය. හරහා මුදල් වෙළඳපොල්ට ලබාදීමෙන් ඒ මුදල් රජේ නොයෙකු දේවල්වලට වියදම් කිරීමෙන් රට සංවර්ධනය කරන්න පුළුවන් කියන විකල්ප නියය තමයි ඉදිරිපත් කරේ. අපි දිගින් දිගටමකිව මේ කවදක්ත් සාර්ථක වෙන්න නෑ ඒ කිව්ව වගේම. එය සම්පූර්ණයම ආසාර්ථක වෙලා මහචර WD ලක්මන් මයිතුමා ඔහු මහබැංක්වෙන් හදිසියම නික්මෑමේදී. ඔහු කියපු මාධදිසාකච්චාාවවිද ඔහු කිව්වා. අපේ ආර්ථික නියාය සම්පූර්ණයම සාර්ථක වෙලා කියලා. ඔහුකවා ඔහු තමයි කියලා මූලික වුණේ ගෝටා බේරාජ පක්ෂකින් ජනාධිපතිවර්ණයේදී එ ආර්ථික විකල් පාර්තික නියය ඉදිරිත්කාාන්න නමුත් ඒක සාර්ථකයි කියලා ඔහුම පිළියරගෙන තියෙන. එතකොඩ ආණ්ඩුවේ වැරද්දි ආර්ථි ප්‍රතිපත්ති නිසා තමයි විශාලලෙස සීග්‍රේන් මිනිස්සුන්ට අසාධාරණ විදියට වියදන් කරන්න බැරි ක්‍රමයට මේ බඩුමිල ඉහල යමින් තියන්නේ.